සුබදසක් හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ හරිදුපෙක්ෂෝ YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට මීට සුළු මොහොතකට අහන්න ලැබෙන්නේ නැති TV එකෙන් A-level result 2020 A-level ලියපු අයගේ result අද එනවා කියලා. ඉතින් result එක ඔයාගේ phone එකෙන්ම බලා ගන්න කොහොමද? Result එක බලා ගන්න දන්නේ නැති අයට අද වීඩියෝ එක ගොඩක් වටී කියලා මම හිතනවා. ඉතින් රිසල්ට් එක බලන ක්‍රමය ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් නොදන්න අයත් ඇති. ඉතින් ඒ නිසා යාළුවන්ට මේ වීඩියෝ එක වටීවි. ඉතින් රිසල්ට් එක බලා ගන්න තවත් යාළුවෙක්ට කී කියා ඉන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් ඔයාටම බලා ගන්න පුළුවන්. මේක බලා ගන්න කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඊට කලින් මතක් කරනවා තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට subscribe button එක බලලා channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. එතනින් එහා පැත්තේ ඉන්න bell icon එකත් ඕල්ඩ් එකේ දාගත්තොත් video දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. මේ video එකට හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න මතක කරන්නත් එපා, share කරන්න. තවත් ඔයා එක්කම A-level ලියපු කෙනෙක්ට මේ video වටී කියලා හිතනවා නම් ඔයාගේ දත පාලින් comment එකක් දාන්න. අපි දැන් video එකට යමු. හරි, ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් Google Chrome බ්‍රවුසර් එකට යන්න. මෙන්න මේ විදිහට Google Chrome එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට www.doinets.lk කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගෙන ඔයාට බලා ගන්න පුළුවන්. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ රිසල්ට් එකක් එනවා. මෙන්න මේ රිසල්ට් එක. ඉතින් මම මේ වෙබ්සයිට් එකට යන URL එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාලට මෙතනට ලේසියෙන් යන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ පළවෙනියට මෙන්න සර්ච් රිසල්ට් එකට යන්න ඕවලු. මෙන්න මේ විදිහට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට විභාග දෙපාර්තමේන්තුව කියලා බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ උඩින්ම. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ෆිල් කරන්න ෆෝම් එකක් තියෙනවා. ඉතින් ඒ ෆෝම් එක ෆිල් කරන්න කොහොමද කියලා දැන් බලමු. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා සිලෙක්ට් ද කියලා. අන්න එතනට ගියාට පස්සේ මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ ඔයාට අදාළ එක්සෑම් එක. ඉතින් A level ද O level ද පහේ ශිෂ්‍යත්වයේද මේ තුනෙන් එකක් තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් අද රිලීස් වෙන්නේ, අද ප්‍රතිඵල එන්නේ A level result එක නිසා ඔයාලට මෙතන A level එක උඩ ටච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඊට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් තවත් සිලෙක්ට් බටන් එක. එතනින් සිලෙක්ට් කරන්න තියෙන්නේ ඔයා A level ලියපු වර්ෂය. ඉතින් ඒ ලෙවල් ලිව්වා 2020 නිසා ඉතින් මෙතන තාම 2020 පෙන්වන්නේ නැහැ. මොකද තාම රිසල්ට්ස් ආවේ නැති නිසා. ඉතින් සමහර විට අද රාත්‍රී 12ට විතර තමයි රිසල්ට් එන්නේ. ඉතින් එතකොට ඔයාලට මෙතන 2020 පෙන්නයි. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන 2020ට උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට 2020 එනවා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර් කියලා. ඉතින් ඉන්ඩෙක්ස් නම්බර් කියන්නේ වාගේ විභාගංකය කියලා දන්නවා. ඉතින් විභාගංකය තමයි මෙන්න මෙතනට ගහන්න තියෙන්නේ. ඔය විභාගංකය ගහලා ඔයාට පුළුවන් මෙතන සබ්මින් බටන් එක දෙන්න. මේ තියෙන නිරුපාට සබ්මින් බටන් එක දෙන්න පුළුවන්. හරි, දැන් මම මෙතන සිලෙක්ට් කරේ නැති ඉඳ මගේ රතු පාටට පෙන්වන්නේ. හරි, ඔයාට මේ වෙබ්සයිට් එකේ කොයි වෙලාව හරි ඔයාලා රිසල්ට් එක ආපු වෙලාවට යන්න බැරි වුණොත් error එකක් ආවොත් කොහොමද ඔයාගේ රිසල්ට් එකේ ඒ වෙලාවෙම බලාගන්නේ? ඒ ගැන දැන් කතා කරමු. ඉතින් මේකට තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ගැන තමයි දැන් කතා කරන්නේ. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ Google Play Store application එක ඕපන් කරගන්න. දැන් මම මේ විදිහට Google application එක ඕපන් කරගත්තා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ search bar එකේ search කරන්න ඕනේ doinets.lk කියලා. ඉතින් .dot ගහන්න ඕනේ, නිකන් lk කියලා ගැහුවත් මේක එනවා. ඉතින් මේ application එක ඔයාගේ phone එකට install කරගන්න ඕනේ. MB2ක් විතර තමයි මේ ඇප්ලිකේෂන් එක වෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එකත් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ එන්න ඒ විදිහටම තමයි කරගෙන යන්න තියෙන්නේ. ඔයාගේ විභාග අංකේ, ඔයාගේ ඔයා ලියපු විභාගේ, ඒ ගැන තමයි මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඔයාලට මෙතන භාෂා තුනම බලා ගන්න පුළුවන්. භාෂා තුනෙන් මඩ මේක කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම පහල දාලා තියන්නම්. ඒකෙන් ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් හරිම ලේසියෙන් මේක විභාග ප්‍රතිඵල බලන්න පුළුවන්. doinets.lk කියලා ගහුවාම ඔයාගේ විභාගේ ප්‍රතිඵල බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක නොදන්න කෙනෙක්ට, ප්‍රතිඵල බලන්න නොදන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම වටින්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් යාළුවෝ ඉන්නවා නම් නොදන්න
කට්ටිය ප්‍රතිඵල බලා ගන්න බැරුව ඉන්න කට්ටියට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔයාගේ අදහස පාලින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ වලට වටිනවා කියලා හිතුණා නම්. ඉතින් තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන රතු පාට subscribe button එක ඔබලා channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එතනින් එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් ලෙස දාගත්තොත් වීඩියෝ දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. අපි තවත් අලුත් වීඩියෝකින් ඉක්මනටම ආවෙමු. අපි හරිදු ටෙක් ෂෝ.